තමන්ගේ තාත්තගේ අවසන් හුස්ම පොද වාතලයට එක්ව එකී උණුහුම මැකියන්නටත් මත්තෙන් දේහය තබාගෙන පතනය වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් ගැන ඉතිහාසය අසා ඇතෙමු. එත් අම්මාගේ අවසන් හුස්ම පොද වාතලයට එක්ව එකී උණුහුම මැකියන්නටත් මත්තෙන් දේහය බාර්නි රේමන්සි තැන්පත්ව තියෙද්දී පතනය වෙනුවෙන් ක්‍රීඩා කරපු එකෙක් ගැන මීට කලින් අහලා තිබෙන්නේ නේද? ඒ තමයි හේෂාන් රන්දිමාල්. හේෂාන් රන්දිමාල්ගේ සතාදරණීය අම්මා ඕනුව දාලා සදහටම දිනෙත් පියාගන්නේ බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ 29 වෙනිදා. අන්තර් පාසල් රග්බි තරගාවලියේ මරදාන ශාන්ත ජෝසප් සහ ඉසිපතන තරගයේ ඊයේ තිබුණේ සීආර්සා එෆ්සී ක්‍රීඩාංගණයේ. සීආර් පිටියේ පැවති පතන ජෝෂ් තරගයේදී පතන ක්‍රීඩකයන් තරගයේ මුල සිටම කැපී පෙනුණු අතර ඔවුන් පළමු අර්ධයේදීම පෙරමුණ ගත්තේ ලකුණු 10ට 8ක් ලෙසයි. දෙවැනි අර්ධයේදීද පතන ක්‍රීඩකයන් ලකුණු 18ක් රැස් කළ අතර ප්‍රතිවාදී ජෝස් ක්‍රීඩකයන්ට ඒ අර්ධයේදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 10ක් පමණි. ඒ අනුව මෙකී තරගයේ අවසන් වූයේ පතන කණ්ඩායමට ලකුණු 28ට 18ක් ලෙස ජය හිමි කර දෙමින්ය. මේ දක්වා තරගාවලියේ තමන් එක් වූ තරග ත්‍රිත්වයේම ජයගත් පතන ක්‍රීඩකයෝ ප්‍රසාද ලකුණු සටහනේද පෙරමුණේ පසුවෙයි. ඉතා උණුසුම් මුහුණුවරක් ගත් පතන ජෝෂ් තරගයේ ආරම්භයේ සිටම සාර්ථක වූ හේෂාන් රන්දිමාල් 6 වෙනි මිනිත්තුවේදී ආරම්භක උත්සාහක දිනුමද පතනට එක් කිරීමට සමත් විය. අවාසනාවට මෙකී තරගයේ පතන කණ්ඩායමේ හේෂාන් රන්දිමාල් එක් වූයේ සීමාව මෙලව හැර යාමේ ශෝකයත් විඳ දරා ගනිමින්ය.